අයුභෝවන් ඔබට සුභ දවසක් වේවා. ඉතින් හොස්කෝප්ෂලන්කා YouTubeුප් චනලට ඔබුව අදරයෙන් පිළිගන්නවා. ලබන්න දෙදහස් පිසිතුන වර්ෂය ඔබට කොහමද. දෙනපතා ලත්න පලපළ දැනගැනිීම සඳ හොස්ෝප් ලන්කා YouTubeුප චන්ලේ සස්ක්‍රයිබ් කර අවතක නොකර බෙලයිකනේද ක්‍රයක්ත්මක කරන්න. ඉතින් ලබනාා වූ දෙදහස් විසිතුන වර්ෂය, ඔබට තෝමති කියලා බලන්න තමයි මෙසූදානම් මෙන්නේ. බේෂරශ්වයේ සිටර් මීන රශ්ය දක්වා උපන් ඔබට දෙදස් විසිතුන වර්ෂය කුමන කරේ බලපයමක් ඇතිකරනවද. ලක්්න බලපල අහලා ඒවයේ තිීන දේවල් හොඳින් තේරුම් මරගෙන එයනුව කටයුතු කිරීමට ඉඩ සලස්වදීම තමයි අපගේ එක මරමුණ වන්නේ. ඉතින් අපි ලක්න පලපල එකින් එක විමසා බලමු. මේේෂ ලොක්නිය මේේෂ ලක්නන්නේ නුපන්න්නඔපගේ ලක්නාාතිිපති කුජ දෙවැන්න වූ දැනස්ථානේද සඳුහා රාහු ලක්නේද කේතුහත්වෙන්නේද රවි බුද නමවැන්නේද වූ භාගස්ථානේද ශනිී සිකුරු දසවැන්නේද. ගුරු ශවස්්‍රේෂ්්‍ර බලයෙන් දොස්වැන්නේද ගෝචර කරමින් අරම්භවන මෙමවර්ෂය ඔබටමිශ්්‍රපලගෙන තිනු ලොබනවර්ශයකි. ඔබගේ තනේ ගත්හිට වැඩි උත්සාහයක් හා මහන්සියක් නැතිව ධනිසාහා මිලමුදල් ලැබෙන්නට හේතු වෙනවා. මුදල්ලතින් වස්සනාවන්ත කාලයක්ත වෙනවා. ප්‍රසිතයත් සමඟ ලබ ලැබෙන්න්නට පුළුවන්. අදර්ම ලාභ පවා ලැබෙනවා. වර්ෂය මැදබාගෙන් පසුව ආදායම හා බැංකු කටයුතුවල තිබස්ථාවලත්වය වෙනස්වේ හැකි. ඉතින් ඔබගේ රැකිරක්ෂා පිළිබඳව ගත්හිට රැකිරක්ෂා තනතුරුවලින් නිහලයනවා. ම තත්වය උසස්මන අතර තත්ත්වයට සුදුසතන්තුරු ලැබෙනවා. එහෙත් වර්ෂයමැද බාකයෙන් පසු ප්‍රැකීරක්ෂා කටයුතු අවල්වීමට හෝ දැනට සිරිින තනතුරවලි නිවත්වීමට හෝ කරදර සයිත ස්ථානවලට මාරුවීමට ඉඩ ඇතිබැවින්. එතාමත් කල්පනාකාරීව කටයුතු කරන්න ඕන. න් මෙහිද ඔබගේ ග්‍රහජවිතය ගත්විට විශේෂ දියුණුවකට මඟ පෑදන කාලයක් වනවා. පෞුලේ දියුණවා වැඩි වෙනවා. පවුලට පිරිසද එක්කතු වෙනවා. බොහෝවිට ඒ අලුත් නෑයන් ලැබීමෙන් හෝ පවුලයායට දරුවන් ලැබීමෙන්ට් සිදු වෙනවා. ගෙදරදුොර කටයුතුවලින් වස්සනාමන්ත වෙනවා. අලුමානයකටවැ කරන වැඩවලින් ලාබ ප්‍රියෝචන ලැබෙනවා. හොඳ ආහාරපාන සෝද පිළවුන් ආදිය ලබෙනවා. ස්්‍රීන්ට පුෘෂයන් සමගද පුෘෂයන්ට ස්්‍රීන්් සමඟද හෙතමත්කම් බැඳගෙන අශ්්‍රයක් කරන්නට ලැබෙනවා. බෝමිලාබ පවා ලැබෙන කාලයක් වනවා. විශේෂයෙන් මහළවයිකින් ලබ උපකාර ලැබෙනවා. අලුත් මාළුමිත්‍රියන් කේපදෙනෙක් හඳුනාගැනීමට ඉඩ ලැබෙනවා. ඔවුන්ගෙන් කාලයක් ජැනතුරුම උදා උපකාර ලැබෙන්නට පුළුවන්. වර්ශය මැදබාගේ දක්වා කාලය පළඳවි අපාාධිය පටන් ගැනීමට හොඳ කාලයක් වනවා වෙන කෙනෙක් මාන්සිව කළ වැඩක ප ප්‍රයෝචන නිරඇස්සයෙන්ම දෙලා ගැනීමට ඉඩලබෙනවා ගොණනගි වැඩ පටන් ගැනීමට හොඳම කාලය වෙනවා නිසර විඩම් වගාධියුණු කිරීමට කටයුතු කිරීමෙන් හොඳ ප්‍රතිඵල ළඟකරගත හැකි නිතරම තම ආශ්්‍රේට හෙතවත් පිරිසක් ලබෙනවා ගුරු සහරාහෝ මහදශවා අතුරදශවා ගත කරනයට තරමක කරදර ඇති කරනවා. තමාට දුර බැහැර ගමනක්යාමට සිදුවෙනවා. තද සිත් අවුලක්ද ඇතිවෙනවා. උස සය සමඟ අරවුල් හෝ උසත් සයත් තමා කෙන අපසන්නවීමට හෙදු තිබෙනබැවින්ඉතාමත් ප්‍රවේශමයෙන් හා ඩුවනින් යුක්තව ක්‍රියයක්ක් කලන්න ඕන. මුතු අනාගතේකට මූුණදීමට සිදුවෙනවා දේශපාලෙන්ට එතරම් හපත් වෙන්නේනැහැ සතුරවියපුුල් පිරිහීම් ආදියනිසා තදපල දුෂ්කර ජවිත කාලේකට මෝහනදීමට සිදුවෙනවා පවලේ අයගෙන්ම තමාට නොගලපෙන කතාද කටයුතුද ඇතිවනබවි සිත්තවුளෙන්නිිතුව කාලේ ගත්තකිනීමට සිද වනවා සාන්න්නේෙන් ගෙදර කරගෙනය වැඩටයුතු පිළිවෙලටික් දෙනකට හෝ නවත්තන්නට සිද වෙනවා ඉට ගැන්වල නවතින්නට සිදු වෙනවා වෙහෙ සැති ගමනයාමට හෝ කලකදේ නොගිය ගමනක් කියයාමට නීමිතයි ඉතින් ඔබගේ අධ්‍යාපනය ගත්විට තමමාගේ තිබූ නොුවන අඩු වෙනවා ඉගැනීම පාලවැටෙනවා ධාරණ ශක්ති අඩු වෙනවා ලොකු ජයක්ග්‍රහණ ලබන්නට පුළුවන් කරගෙනාව ඉගැනීම වෙනස් වෙනවා නමුත් අමුතුෝ ඉගෙනීමකට බැඳන්නට සිද වෙනවා ශනි මහාදශා අන්තර්දශා ගත්ත කරනයට වර්ෂය මැදබාගේ දක්වා ශරීන සනීපය ඇති කරනවා. කළග පටන්තිබූ ලෙඩරෝග තරමක සුවාත්තට හරෙනවා. ඉතින් ඔබගේ ශුභ දවස් වන්නේ එරිදා අගරුවාදා සෙනස්රවාදා. ශුභවරණවන්නේ රත්තු සානිල් පෑය. ශුභ අංකවන්නේ එක දෙක හතර පා හතසාහධමය වනාතර ශුභවානික්‍යවන්නේ රත්තු කරල් සහ රතුමැනිි පර්ධ වනවා. ්‍ර අක්නල්. ෘෂ් ලක්න්නේේ ුපන් ඔබගේ ලක්නාාතිපති සිෙක්කුරු ශනිසමඟ පු්‍යැස්ථානය වෝ නමවෙන්නේද, ගුරු එකලස්වැන්නේද සඳුහා රාහු දොලොස්වැන්නේද, කුජ ලක්නේද කේතු හයවැන්නේද රවිපුද අටවැන්නේද ගෝජර කරමින් අරභ වන මෙමවර්ෂය ඔබට මිශ්‍රපලගෙන දෙනු ලබන වර්ෂයක් වනවා. ඉතින් මේඩි ඔබගේ ධනය සම්බන්ධෙන් ගත්විට දනහාන ඇතිකරනවා. එසෙත් නැතිනම් දුප්පත් වෙනවා. මිළමුදල්ලතින් නිතරම අගහිඟකම්ද අධික වියදම්ද ඇතිකරනවා. මොනය හෝ ආකාරේකට තැම්පත්ධනය වියදම් කිරීමට කටයුතු සිදු වෙනවා. එවගේමෝ ඔුගේ රැකි රක්ෂා උසස්විම්මලට බාධාවන ආකාරේ නොයිකුත් අවහිරකම් මතුවෙනවා. තනතුරු වලින් පහත වැටෙනවා රැකි රක්ෂාවලට නොයි ගැටලු පැට ලිරිීමමත් වෙනවා. ලතින් රැකී රක්ෂාවලට බැඳෙන්න්නට සිදුවන කරුණුද ඇති කරනවා. ඉතින් ඔබගේ ගෘහජීවිතේ ගත්තිට වැඩකටයුතු අධක වෙනවා. අමුතු වැඩද ඇති වෙනවා. මෙ අත්තර වස්තුහානි වීමමනිසා සිතේ ප්‍රීතිද අඩුබෙනවා. කීර්තිය ප්‍රශන් සාාව නැති වෙනවා. නොවෙක්කා අරතිරසායිත වැඩවලට පැටලෙනවා. පௌවැඩ කீපයක් කරන්නට පුළුවන්. දරකසිරිත්த்திරීත් පුරුතු වෙනවා. තිබුණු ගෞරුුවේද සැලකිලිද පාත වැටෙනවා. වැඩිහිටයකුට මාරකඵලයක්ද සිද වෙනවා. තරමක නිෂ්බල වූ කමන්බිමන් යාමට සිද වෙනවා. බලාපුොරොත්තුූ කඩවෙනවා. ම භාර්යාාවට හෝ ස්වාමි පුෘෂාටද සතුරන්ගෙන් හා කල්ක්‍රියාව නරක අශීලාචාර අයගෙන්ද කරදිර හා අපහස හිඳීන්නට සිදු වෙනවා. ගමන් මෙමන්වලට අධිකලෙස වියදම් කිරීමට සිදු වෙනවා. ගොවිතන් කටයුතු වලටද ඉඩකඩම් කටයුතු වලටද කරගරපාඩු සහ අවහිරකම් ඇතිවෙනවා. ශරීරට බොහෝ වෙහෙස ගෙනතෙන දුරබෑර ගමන් ්‍යෑමට සිදු වෙනවා. ටික කලකට හෝ පවුලෙන් වෙන්වීමට සිදු වෙනවා. මෙට්‍රන්් සමඟ අමනාපකම් අත්වී හැකි තිෙන. න් සතුන් වනදම් කරනයට එන් පාඩු ලබෙයි. තදලෙස රගධික කාලයක්ද වෙයි. දරුශිෂ ලබවලට ඉඩ ලැබේ. කලින්තිබූ තත්වයට වඩා කටයුතු තරමක් වෙන සත්තට හැරෙනවා. හෙතවත්මිතුරුවන් හා මිතුරියන් ලැබෙනවා. කාලයක් කැනතුරුම ලැබෙන මිත්‍රත්යන්ගෙන් තමාට උදා උපකාර හිමි වෙනවා. දු දරුවන්ගේ විවාහ කටයුතු සිද්ුවීමට නීමතයි. දු දරුවන්ගෙන් තමාට සැලකිලිද ලබෙයි. නවතිතිබපු ෙවල් වැඩ ආරම්භව, නොෙක් ්‍රෝවර් ලබෙන්න්නනට පුළුවන්. පෝි කටයුතුවල නිතරම නියලිීම නිසාය වැඩවලට මුදල් බියදම් වෙනවා. ඉතින් උපගේ අධ්‍යාපනය ගත්පිට එගෙනමි කටයුතු අතපසු වෙනවා. නැතෝත් කඩි බින්ඳයනවා. ගුරු මහද ශාන්තර්දශා ගතරන අයට වර්ශ්‍යය මැදභෝකිී දක්වා අධ්‍යාපන කටයුතු වලට ඉතා යහපත් වෙනවා අලුත් ඉගැනීම්වලට පැඳෙන්න්නට සිදු වෙනවා. එගෙනීම් කටයුතු සඳහා සෑම කෙනෙකුගෙන්ම පාහේ උදව්පකාර ලැබෙනවා. හැබ්දි අපපාද සහ දැනහිස්බල අබාද ඇතිවීමට ඉඩතිබෙනවා නිතරම ශරීරයට වෙහෙසේ ඇතිකරන තත්ත්යක් ඇතිවෙනවා ඇස් වල රෝගබාදද ඇතිකරනවා ඉතින් ඔබගේ ශුභ දිනවන්නේ බදාදා සිකුරාදා සහ ඉරිදා ශුභවන්නවන්නේ සුද්දු ක්‍රීම් සහ අයිව පැහැය ශුභ අංකය වන්නේ අංක හය ශුභ මැණික් වන්නේ දියමන්ති සහ සුදුමැණික්.මිතුන ලක්මයන්. තු ක්නේ ುපන් ඔබගේ ක්නාතිපති බුද් රවිසමග හත්වැන්නේද සෙකරහාශනි අටවැන්නේද, குුරු දසවැන්නේද සඳහාරහ එළොස්වන්න වූ පෑස්ථානේද குජ දුළස්වන්නේද, கේතු පස්වෙන්නේද கோෝචර කරමින් අරභ වන මෙම වර්ෂය ඔබට එතරම් ්‍යාපත් ವර්ශයක්නවවා. ඉතින් ඔබගේ ධන්නේය ගත්තීට වියද මධක වෙනවා. තිබුණු ධනය හා මුදල් ප්‍රමාණයෙන් අඩු වෙනවා. බැංකුවල තැන්පත් කර තිබූ මුදල්ද අඩු වෙනවා. ඔබගේ රැකි රක්ෂා පිළිබඳ ගත්තීට රැකිරක්ෂ වෙනස්වීම හෝ ස්ථානිය වෙනස්වීමක් මියමයි. සමාහරවිට රාජකාරී මාරුවීමක් ලැබීමට ඇති වෙනවා. ගුරු හාදශා අන්තර්දශා ගත කරන අයට වර්ෂය මෙැදභාගෙන් පසුව රැකියාවල ස්ථීරත්තයසාහ උසස්වීම් අලපොරොත්තු වේ හැකි. ඉතින් නොගේ ගෘහජිවිතය ගත්විට දිනපතා කරකිෙනා තමන්ගේ වැඩ කටයුතු වෙනස් වේ. තමා කෙරකෙනවා කටයුතුවලට බාධ සිදවෙයි. සමහරවිටක රාජතඩුවම් පවා ලැබෙන්න්නට ඉඩතිබෙන කාලයක් වනවා. තර්මක දුක් සහිත කරදර කාල සීමාවක් වෙනවා. එහෙත් මේකාලේ ක්‍රමදිකකින් ලාබ ප්‍රියෝචන ලැබැන්නට පුළුවන්. හිත්තවතුන්ගෙන් ලාබ ප්‍රයෝජන ලබේ පින්ට දහමට වැඩි කැමැත්තාක් ඇති නොවන නමුත් දේවභක්ති ඇතිකරයි. දෙවියන් නැදහීමින් කටයුතුත්වල වැඩිපුර නිර්ත්තවේ. මවපේ වැඩිහිටියන්ගේ හෝ ගුරුවරුන්ගේ කරදර නිසා සිතට දුක් දෙන්නට ඉඩ තිබෙයි. සමහරවිට එවැනි කෙනෙකුට හෝ අන්න හිතවෙතිකුටද මාරක නිහමයි. තිබුණු හොඳ නාමය නැතිවෙලායයි. අවස්සනාවන්ත ස්ථාන වෙන සල්ද නියමයි. වැඩිහිටියන් හෝ ඥාතින් සමඟ කරන කටයුතු වලදී නොතේරුම්කමින් හෝ වැරදීම් ඇතිවීමෙන් හෝ අලාභහාන කරතර පාඩි සිද්ධවුල් ආදිය විඳීමට සිතුවෙයි. සතුනන් සමග හරවුල් මත්තුවේ හැකි දුර ගමන්ඥයාමට සිදුවේ. ප්‍රයෝචනයක් මැති දෙේකට උත්සාහ කරන්නත් දීදම් කරන්නටත් සිදුවේ. නොෙක් ක්‍රමවලින් බාදාහා කරදර ඇතිවී හැකි. අකරුණාවන්ත කටයුතු අකෘතඥ වැඩතමා අති කරන්නට සිතන කාලයක් වනවා. සමහරවිට පව්වැඩ කිහිපයක් කෙරෙනවා ඇත. අවසනවන්ත ගමන්ද යෙදෙනවා. සහෝදරන් සමග විරුද්ධවීම්ද ඔවන්ට අපලද නියමයි, ගොවිතන් කරනයගේ නම් ගොවිතැන් පාලුවී යනවා, සමහරවිට නපුර වැඩ වලටද හිදදුවනවා. ගරුමහා දශාන්ත දශාගත කරනයට වර්ෂය මැදභෝගෙන් පසුව තත්ත්වය යහපත් වෙනවා. අලුත්තත්වේකට හෝ අලුත් තැනකට පත්තනාතර සිතට සැනසිලි දායක සහනකාරි කාලයක් උද්දා කරනවා. පෞලේ වාසනාව හා ප්‍රීතියද වැඩිදිියුණු කරනවා. ඉතින් ඔබගේ අධ්‍යාපනය ගත්තිට විභාගවලින් තරගවලින් ආදයෙන් පරාජයට පමිනේ. අධ්‍යාපනය සඳහාද වරින් වර කරදිර බාදක ඇතිකරයි. ශිෂ්‍ය ආදීන්ට අපලදාක වනවා. நம் திகனීම ஆஷாவது யம் ஷாஸ்ரே நிகனීමது அவஸ்தாவல் அபனவாம். ශරිට සනීපය අඩුකරයි, විශේෂයෙන් පපොය වේදනාවක් ඇති කරයි. දරුවන්ට අසනීප කරදර ඇතිකරයි. හදිසි අනතුරු වලින් තුවාල ඇතිවිය හැකිබවින් මේ කාලේදී ඉතා කල්පනාකාරීව කටයුතු කරන්න ඕන. ඉතින් ඔබගේ ශුභ දවස්වන්නේ බදාදා බ්‍රහස්පතිදා සිකුරාදා. ශුභවරණවන්නේ කොල සාහකහ පැය. ශුභ අංකවන්නේ අක තුන සා අංකපහා ශුභ මැණෙක් වන්නේ පච්චමානික. කටකලක්නය. ටක ලක්නේ නුපා නොබගේ ලක්නාතිපති සඳුරාහු සමග දසවැන්නේද குජ එකලොස්වැන්නේ ද ේතු හතරවැන්නේද රවිබුද හයවැන්නේ ද සිකරருෂනි හත්වැන්නේද, பொොන්නස්ථාන අධිපති වූ ගුරු ක්ෂේෂ්්‍රව නමවැන්නේද ගොජර කරමින් අරභවන මෙමවර්ෂ ඔබට තරම් ්‍යහපත් ප්‍රතිඵල ගෙන නදිනු ඇත. එතින් ඔොබගේ ධනන්නේ ගත්හිට ධනහානියකටද ඉ තිබෙනபැවි වස්ත ආරක්ෂා කරගත යුතුවෙනවා. වියදම් පක්ෂය අ කරනවා. රැකි රක්ෂා ගත්විට අලුත් වැඩකට රක්ෂාවටයාමට සිදුවෙනවා. එහෙත් සමහර අවස්ථාවලදේ රැකි රක්ෂා උසසේම්වලට බාධ කරදර ඇතිකරනවා. ඔබගේ ග්‍රෝජීවිටය ගත්තිට උස සයහෝ තම ස්වාමියන් සමඟ අරවුල් නැතිවෙනවා. මනුෂ්‍ය ගුණධර්ම හීනවී යනවා. එසේම වැඩකරුවන්ගෙන්, තමාස් ජයටතේ වැඩකරණයගෙන් කරදරහා හිරිහැර ඇතිවෙනවා නරකායිගේ ආශ්්‍රයට වැටීමනිසා නර්ක සිරිත් රිත්වරට හැපැහි වෙනවා පෙරතිබූ ගෞරය හා සැලකිලි නොලබී යනවා මෙ අතරින් කරන යම්කිසි වැඩකින් සැනසීම ඇතිවී ැකි රසවත් කැමබීම නිතරපාහි ලැබෙනවා ලදපමරින් සතුටු බේතු කාලයක් වනවා තමගේ වතුපිටී වගා දියුණු කරගත්විට ஏන් ලාබ ලැබෙනවා එෙත් සතුෘු කරදරද ඇති කරනවා. සිතවීම සඳහා කරන වැඩ කටයුතුවලට බාධ සිදු වෙනවා. ගෙතර නිතරම අපපිරිසිදු වෙනවා. සමහර විට ගෙදරදුර තිබූ සැප පාසුව නැතිවෙලා යනවා. ගොඩනගිර වැඩට බැසීමට ඉතා ශුභකාලයක් වනවා. අධිකලෙස ගමන්බිමන් යාමට සිදු වනත් ඒවයින් පලප්‍රයෝච්ජන ලබෙන්නේ හිතාමත් ස්වල්ප වශයෙන්. කණගාඩුවට කරුණු යෙෙනවා. අන්නයට තමාාවප්‍රිය වෙනවා. දරුශිෂ ආදිය සිටින්නේ නම් අස්සනීප වැල දෙන්නට පුළුවන්. ම ්‍රමාණයට වඩා ලොකවැඩ කිරීමට යාමනිසාහෝ තම පරාජේද ලෝකයාගේ නෙන්දාවට භාචනයවීමට නියමයි. සෑමතැනකදීම හොඳට සිතා බලා කල්පනාවෙන්, යුක්த்தவ பரிசம்பை வசிலிவாන්තව கி්‍රියயாக்கරන්න ඕன. මෙකාலே බොහෝවිට தත්த்தයට නොகලපෙන ආකාරයට ஐதோකம் සப செවීමට යාமනිසා நிந்தාවට වැටන්නට இடතිபෙනවා. பளீ වැඩහිටියගේ கටයුතුவனට ආதாருக்கணන්නට සිதுவෙනවා. ඇතැම්மிට தருුණ தருුණයන්ට විවාහය ஒජனா ඇතිවිටත් ඒවා එතරම් අங்க සම්පூර්ණ සාார்த்தகවාවෙන්නේ නැහැ. සිතේ සනසීමமா තரමා කடு කරනවා. பொොரு கேலම්බරට හස්වෙනවා. பௌளலீ கிෙනකුට மார்க்යක් ඇති කරේ. ගුරු හද ශා අන්තර්දෝෂා ගත කරනයට වර්ෂය මැදබෝගේ දක්වා ආකමදාම වෙනුවෙන් කාලේ ගත කිරීමට සිදවෙේ වන්දග ගමන් පවායාමට සිදුවේ. එවා බොහෝ විට දුරබැර ගමන් බිමන් වෙයි. අලුතිෙන් ගෙවල් දොරවල් සෑදීමට අවශ්‍ය උපකරණ පහසුවෙන් ලැබේ. ඔබගේ අධ්‍යාපනය ගත්තට ඉගැනීම කටයුතු වලට බොහෝ බාධ කඇති කරයි. විභාග වලින් අසමාර්ථවෙයි. එහෙත් ඉගනීමට අශ්ා ඇති කරයි. සහර්විට යම් ශාස්ත්‍රයක් අලුතින් හැදැරීමට ඉඩලැබේ. ශරීර අස්සනීපගතිද මතුවේ. උන අබාද ආහාර නොදිරවීමේ රෝග ලේදෂ සෑදන්නට පුළුවන්. විිශේෂයෙන් හදිසි අනතුරවලෙන් රෝගතත්ත්වයන්ට පත්තිය හැකිනිසා මේ කාලය තුළ ඉතා කල්පනා කාරීව කටයුතු කරන්න ඕන. ඔබගේ ශුභ දවස් වන්නේ ඉරිද සඳුද අගරුවාදා බ්‍රාස්්පතිද සහ සිකුරාද ශ්‍රුභ වන්න වන්නේ සුදු සාක්‍රේම් පැහැය ශුභාංක වන්නේ අංක දෙක්ක අංක හත්ත සහංක නමය ශුභමැනිික් වන්නේ මුතු. සිංහ ලක්නය. සේහ ලක්්නේ නුපන් නඔබගේ ලක්නාාධිපති රවි බුද සමඟ පස් වන්නේ ද ශනිසිකුරු හයවැන්නේද ගුරු අටවැන්නේද චන්ද්‍රරාහු නමවැන්නේද, ගජ දසවන්නේ ද ේතු තුන්මන්නේද ගෝචචර කරමින් අරඹ වන මෙම වර්ෂය ඔබට එත්තරම් මෙහපත්වෙන්නේෙ නැහ. නිෂ්පල දන හානේකට හේතු වෙනවා. දේපල නැත්තිවීම හෝ දේපළවලට කරදර පැමිණෙනවා. වියදම් අධික කරනවා. වස්තුහාන ඇතිවන ආකාරයට නිෂ්පලවයදම් මිලිීමට කටයුතු සැලසෙනවා. තද ලෙස ිලමුදල් පිළිබඳ ආදායම් තත්ත්ය පහල පසිනවා. ඔබගේ රැකී රක්ෂා ගත්විට කරගෙනයන රක්ෂාවලට අවහිරකම් හෝ වැඩ වැඩිකමින් කරදර හෝ ප්‍රමාදවීම ඇතිකරනවා. සමහර විට රක්‍ෂාවල් නැතිවයාම පවා සිදුවේ හැකි. රැකී රක්ෂාවල වෙනස්කම්ද උස්පහත්කම්ද ඇතිකරයි. ඉතින් ඔපගේ ග්‍රජිවිතේ ගත්විට, ඉදේ ර්ශයේදේ දුරගමන් කේවයක් ඇමට සිදුවේ. සිතේ සැනසීම අඩුවේ පවුලේ කරදර මතුවෙයි. බොහෝ කැළඹිලි සහිත සංචල කාලයක් වෙයි. නොයික්කාරයෙන් කිසි වැදකමකට නැති හිංසා පීඩා ඇති කරයි. මහජනයා සමඟ කරන කටයුතු වලදී අවල්බියවල් ඇති වේ. පොරිචෝදනා සනට සිදවෙේ. සමහරවිට නඩු හබහෝ තමාට විරෘත්ධව කරන පැමිණිලිද ඇතිවෙයි භාර්යාවට හෝ ස්වාමි පුෘක්ෂ්‍යායට අසනීප වැන දෙන්නට පුළුවන්. හිතවත් සම්බන්. හිතවත් සම්බඳකම් කුරුකෝලකම්ද නැතිවී යාමක් සිදුවේ. තමා ඇතිකරන තිරිසන් සතුන්ට විපත්තිදායික අන්තුරු සිදවෙයි. ගොවිතන් කටයුතු පාළුවේ දුක් කනගාටු වරින්වර ඇතිවෙයි. මවපය වැඩහිටියෙකුට හෝ හිතවතකුට හෝ ඥාතිමිත්‍රවාදීකුට මාර්කයක් මීමයි. ගෙදරින් පිටවයාමට හෝ ස්ථානයක් ඇතෑරයාමක්ද ඇතිවෙයි. අවසනවන්ත ස්ථානයක වෙනස්වීමක් දැනීමයි. නිතර කයට වෙහෙස මහන්සි ගතියක් ශරීර ශක්ති අඩුකමක්දැනේ. ප්‍රයෝජනයක් නැතිදේයට උත්සාහ කරන කාලයක් වනවා. තම නිතේරුම් කමින් හෝ වැරදීමම් නිසා අලාභහනී කරදර විඳින්නට සිදුවේ. පව්වැඩ කපයක් කෙරෙනවා. දූදරුවන් සිටී නම්ම ඔවන්ට අසනීපල් මාර්ක බයල් ඇති කළ හැකි කාලයක් වනවා. විශේෂයෙන්ම කිිනිබයල්, සොරබයල්, රජබයල් ඇති කාල හැකි. එහෙත් වස්සරේ මැදබගින් පසුව මෙම තත්ත්ය තරමක්තුරට මඟහැරී යනවා. විභහකායට නම් මේ කාලේදී අනිියම් ස්ත්‍රී පුෘෂයන්ගේ ආශ්්‍රී ඇතිවේ. තවද ස්ත්‍රීන්ට වැඩිහිටි පුෘෂයන්ගෙන් උද උපකාර ලබන කාලයක් වනවා. ආශ්්‍රය කරන්නන්ගෙන් තමාට පාඩුද බලාපොරතු කඩවිම්ද කරුණු ඇතිවෙේ. එසේම තමා කලාකාශ්්‍රය කළ හිතවතකුගෙන් නැත්තීමක් සිදවෙේ. දනුවම් ලැබියයුතු වර්ඩක් කරනවා. හ හි ැන නිවත්වීමට හෝ පහත වැටීමටද සිතුවෙයි. තදරෙස සිත කම්පාවීමට කරුණු යෙද. ඔබගේ අධ්‍යාපනය ගත්විට කරෙගෙන අධ්‍යාපන කටයුතුවලට කරදර බාධක ඇති කරනවා. අධ්‍යාපන කටයුතු අත්තර මඟදී කඩාකප්පල්වීමට පවා ඉට තිබෙනවා. අධ්‍යාපනය සඳහා පිට පළත්වලට හෝ පිටරට යාට සිදේ. ශරීර ශක්ති අඩුවවෙයි, විශේෂයෙන් ලිංගාබාද වාතාපාද හිරිවාත අජීර්ණ රෝගාදී අසනිපවරට ඉඩ තිබේ. ශරීරයෙහි සෙම්පිත්තාදියෙහි අසමානකම් තුන්දොස්කෝප ඇති වේ. ඒනිසාම ශරීරය යම් කිසි කොටස් තුර්බල වී දිරයාමට ඉරතිබෙයි. ඔබගේ ශුභදිනය වන්නේ ඉරිදා අඟාරුවාදා බාදාතා සහස්සිකුරාද. ශුභ වන්නේ වන්නේ රතු පැල්. ශුභ අංකවන්නේ අංක එක් සාංක හතර ශුභ වැනික් වන්නේ පත්ම රාග මානි්‍යர் කණ්‍යා ලක්නය ක්‍යා ලක්නේ නුපන් ඔොබගේ ලක්න අධිපති බුද්ධ රවිසමග හතරවැන්නේ ද කේතු දෙේවැන්නේ ද සික්කුරු හාශෂනි පස්වැන්නේ ද ගුරු හත්වන්නේද සඳුහා රහු අටවැන්නේ ද කුජ නමවැන්නේ ද ගෝචර කරමින් අරම්භ වන මෙමවර්ෂය ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දී ඔබගේ ධනය ගත්හිට ධනයදේපල දිුණුවේ. නයි තුරුස්වලින් ඉදහස්හෝ නයි ගණදනුවකින් ලාභයක් ලැබේ. ආදා එම ඇඩිවෙයි වෙළඳ ව්‍යාපාරවරින් බලාභ ලැබේ. ඔබගේ රැකිරක්ෂා ගත්විට රැකිරක්ෂා කටයුතුයහපත්තේ තන්තුරු ස්තිරවෙයි, රැකිරක්ෂාාවලින් ටියුණු තත්වයකට පත්වෙෙයි. රාහු මහදශා අතුරුදශා ගතකරන අයගේ රැකිරක්ෂා කටයුතු කැඩබිඳ යාමට ඉඩ ඇතිබෙවින් කල්පනාකාරීව කටයුතු කරන්න ඕන. ැකරක්ෂ කටයුතු නිලතලාදය පිළිබඳ වෙනස්වීමහෝ කරතර සයිතව කටයුතු කිරීමට සිදුවේ. ඉතින් ඔබගේ ගෘහජේවිතය ගත්විට යම්ය බඩුබාහිරආදිය රැස්කර ගැනීමට ඉඩ ලැබේ. නම හොඳවෙයි සමාජ්‍යයහි ප්‍රසිතියවෙයි. සමාජයට තමාව ප්‍රියපුත් කලෙක් බවට පත්තේ සිතේ ප්‍රීතියට හේතුවන වස්තුව ලැබේ. සමහරවිට නැතිබීගේ වස්තූපවා ලබෙන්න්නට පුළුවන්. සැප පාසුවට අවශ්‍ය බඩු ඇඳ පුටුවාහන ආදිය මෙලදී ගැනීමට එඩ ලැබේ. තම තනිබලේ පාමීින් කමට සිතන සිතන ආකාරයට ගෙදනදුර පාලනය කරමින් වාසය කරන්නටද තමාට සිතන සි. වෙලාවට ගමන්බමන්න්නාදිය යාමටද එඩලබෙන නිදහස්කාලයක් වියහැකි. නිතර හිතවතුන් සමග ගමන් ්‍යාමටද පහසුකොම් සැලසේ. සතුරන්ගෙන් ජය ලැබෙන සතුරන් පරාජේ කළහැකි කාලයක් වනවා ශ්‍රීන්ට පුරුෂයන් සමගද පුරුෂයන්ට හිතවතුන් හෝ හිතවතියෙන් සමගද ආශ්්‍රේති ව. ඒ පල දිියුණුුවේ සුදසු වයිසනම් මංගලය වෙච්චනා ඇතිවේ. විවාහය සිදුවීමට හෝ අනියම් කම්සපල ලාබ ලැබීමට ඉඩතිබේ දර්ුශිෂ ලාබද ලැබේ අනුන් සමග එකටසාහගාරකම් ඇතිව යම්යම් ව්‍යාපාර පටන් ගැනීමට ඉඩලැබේ. තම භර්යාවගේ හෝ තම ස්වාමියගේ කටයුතු වලට සහභාගවීමට ඉඩ ලැබේ. රාහු මහදශා අතුරුදශා ගත කරනයට ඇතැම්බිට හදිීසියනත්තුරු ඇතිවී හැකි බලාපපුොරොත්තු කටවේ. පහත්නීච වැඩවලට පෙළඹීම් යාමට ඉතිබේ. සමාජයට හිරිහර ඇතිවන වැඩහෝ සමාජිට විරුද්ධව කරන වැඩහෝ දරුණු වැඩකරන කාලයක් වනවා. කෑමවීම පිළිබඳ නුසදුසකමින්ද නැතෝත් පොස්්දායි යාහාර නොලැබීමෙන්ද. පලත්තේ පවත්නා විශෂමතාවයන්ද පවුලේ කහිප දෙෙක්ම අස්සනීපවලින් පීඩාවිදිෙනවා. ඔබගේ අධ්‍යාපනේ ගත්තිට අලුත්දේ ඉගැනීමට අවස්ථාව ලැබේ. ඥානයල් වැඩිදියුණුුවන කාලයක් වෙයි. රග විභාගවලින් ජයක්‍රාණ ලබේ. ලෙඩරෝක තිබුණේනම් මේවායෙන් සුවලබේ ශරීරයේ බරවැඩිවෙයි. රාහෝ මහදශා අතුරුෂා ගතකරණයට හදිසි අසනීප බරපතරලෙස ඇතිවීමට පුළුවන්. ඇතැම් විට හදිසියනතුරුද ඇතිකර හැකි. ඉතින් ඔබගේ ශුභ දවස් වන්නේ බදාදා ්‍රහස්්පතින්දා සහසිකරුවාදා. ශුභ වන්නවන්නේ කොළපෑය. ශුභාංක වන්නේ අංක දෙක තුන අංක පහස් සහංක හත වනත්තර ශුභ මානික්‍ය වන්නේ, ப්ச்ச සහ கோෝමේது மானணிக்கை. துලාලක්නය, තුළ ලක්නේ නුපන් ඔොබගේ ලක්නධිපති සිකුරු ක්ෂේත්‍ර වූ ශනිසමග හතරවැන්නේ ද රවිසාහා බුද්ධ තුන්වැන්නේද ක குරු හයවැන්නේද සඳුහා රාහු හත්වැන්නේද කුජ අටවැන්නේද கේතු ලක්්‍රභාාවේද கோෝச்சுර කරමින් අරம்ப වන මෙමවර්ෂය ඔබට එතරම් ්‍යහපත්වෙන්නේ නැහැ. முොதல் හානිවෙ அதிக වயதம் ඇதி කரை. ධනේ හා දේපලවලට අලාභහානි පැමිණේ. තැන්පත්ධනය පියදම්බීමට කරුණු යෙදේ. නෙකරුණේ ධනේ හානිවීමට කටයුතු සැලසේ. අනුන්ට ටයවීමට සිදුවෙයි. ඔබගේ රැකිරක්ෂා ගත්තට රැකි රක්ෂාවන් ඇතිවීමට ඉඩ තිබෙේ. රැකිරක්ෂා තනතුරු දරණායට ස්ථානමාරුවක් හෝ වෙනු පළතකට මාරුවක් හෝ සිදහෙමට නීමයි. විශේෂයෙන් තමාගේ කාර්යාලේ වෙනසක් සිද වී හැකි. ඉතින් ඔබගේ ගෘහජීවිිතය ගත්හිත සමජාශ්්‍රයෙන් කරදර මතුවේ. තර්මක අවස්සනවන්ත කාලයක්වෙයි. බොරිචෝදනාවලට හස් වේ. අලාභහානී කලකෝලහාල ඇතිවී හැකි. වෙහෙස ඇති නිෂ්පල ගමනයමට සිදුවේ. අඹුදරුවන්ගෙන්බෙන්මේ මැතිකරයි. සහකාරකම් කැඩීබිදියඇයි. බද කුලේ කෙවීමට නොහැකිවීමෙන් හෝ කොටස්මුදල් කෙවීමට නොහැකිවීමෙන් කරතර පාඩු කඩාපින්ද වැටීමම් ඇතිවිය හැකි, ගොවිතන් වලට අලා බානි හා පාලුබීම් නියමයි. ැරගෙනා කටයුතු නියම ක්‍රමේට නොකිරීම නිසාද දිනපතා වැඩට නොපමිනීම නිසාද ප්‍රදධානීන්ගේ බලයට යටත්බන්නට සිදුවීම නිසා හෝ වැඩ නැවැත්තීම්බලට හසුවීම නිසාවෙන් හෝ බදු කොලි ගෙවීමට නොහැකි නිසාවෙන් ස්ථානය අතහැර වෙන පළත්තකට යාමට සිදුවීමක් නීමයි. පවුලිය වැඩිමහල් දර්වාට අපල දායික කාලයක් වනවා සහෝදරෙක් සමඟ අමනාපයෝග ඇතිවෙනවා. මේ කාලසීමාව තුළ තමාට නරක නාමයක් චෝතනාවක් දොෂ්‍යාරෝපණයක් ලැබන්නට තිබෙන්න්නට පුළුවන් පැවින් වදා ප්‍රවේශම්වෙන්න ඕනේ. තත්වයට නොගලපෙන වැඩ පොහත් වැඩවලට අත ගැසීමට සිතන බැවින් හැකිතත්තුරුට එවයින් බේරි කටයුතුකිරීමට සිතට ගතයුතු කාරණාවක් වෙනවා. මේකාලය තුළ තද බල කම්මැලිගතයක් ඇතිකරයි. එබවින් ස්තීර වැඩකට යෙදෙන්න්නට සිත නොදෙ. නිතර නිදාගෙන සිටීමට හෝ තැන්තැන්වල හාන්සිවී කල්පනාකරමින් සිටින්නට කැමතිවේ. තමාකය බර්යාවට අසනිප සෑදෙන්න්නට ඉඩ ඇතිවේ. වාහනාදියය තමාට අයිති දේපල තැන්තැම්බල දිරාපත්වෙේ. ගෙදර තම සිත් අසතුරට හේතුවන කරුණු ඇතිවේ. න්ට්‍රියන්් පිනවීමට හේතුවනදේ තුළින් තමාට කිසිම ප්‍රීටියා ඇතිනුවේ. සමහරවිට එවැනි සිත් පිනවීමට හේතුවනදේවලින් ඇත්වීමට සිදුවේ. නගාඩුදායක අවස්සනාවන්ත තනිමූ කාලයක් වෙයි. නමුත් මේ තනිමු කාලයේදී ඇතැම් අය ප්‍රයෝචනවත් වැඩවල යෙදෙන බව දක්නට ලැබෙනවා. කරදරකාරක කාලයක්මනවා. සිට් අවුල කැතිවී තමාස් සිටිතැනි නිවත්වීමට සිදුවෙයි. ඉතින් ඔබගේ අධ්‍යාපනය ගත්තෙට උස සධ්‍යාපන කටයුතු සඳහා ඉතා මධ්‍යාපත්කාලයක් වනවා. එගැනීම්බල යෙදෙන ශිෂ ශිෂ්‍යාවන්ට අමුතු අලුද්දේ ඉගැනීමට අවස්ථාව ලැබයි. අධ්‍යාපන කටයුතු සාත්්‍යක කරයි. උන අබාධවැලදේ! හිසේ තුවාල සෑදෙන්නට ඉඩ තිබේ. හර්ද්‍ය අබාද සෑදීමට ඉඩ ලැබේ. සතුන්දෂ්ට කිරීමෙන් හෝ සපාකෑමෙන් අසනීභ ඇතිකරයි. කුගඩුුවල ආබාද ඇතිකරනතර ශල්ලි කර්මයක් කිරීමට තරම් ආබාද වැලදන්නට ඉට තිබේ. ඔබගේ ශුභ දවස් වන්නේ අඟහරුවාද බදාදා සිකුරාදා සහසිෙනසුරාදා. ශුභ වන්නවන්නේ සුද්දු ක්‍රීම් අයිවල් වර්ණ ශුභ අංකය වන්නේ අංක හය වනතර ශුභමැණෙක් වන්නේ ඩියමන්ති සහ සුදුමෙනෙක්. පෘෂ්ටික ලොක්නය. රෂි ලක්නෙන් උපන් ඔොබගේ ලක්නාධිපති කුජහත්වෙන්නේ ද කේතු දොළොස්වැන්නේද රවිබුද දෙවැන්නේද ශනිසෙකුරු තුන්වැන්නේද ගුරු පස්වැන්නේ ද සඳු රහු හයවැන්නේද ගෝජර කරමින් අරම්භවන මෙමවර්ෂය ඔබට මිශ්්‍රපල ගෙන දෙන ලබනවර්ෂයක් වනවා. ආදායම් පක්ෂයේ කොටස් පහල බසිනවා නැත්හෝත් පවිනාශවී යනවා. මුදල් තත්ත්වය පහල පසිනවා. ලබ නැතිවී යනවා තැන්පදධනය වැෑවීමට කරුණු යෙදෙනවා. you <sighs> රැකි ක්ෂාවෙන් අස්වීමට හෝ විිශ්රාම ගැනීමට ද හේතුවේ. රැකි රක්ෂාවල තිබොලුතත්த்தයද அඩුවේ. රහු මහදශා අන්තර්ශා ගත කරණට රැකි රක්ෂන් තන්තුෘුවලට පහත්වීම් පත්த்தීමට බලාපොත්වෙන් සිටිනට එය ලැබෙනවා ඉතින් ඔබගේ ෘජීවිතය ගත්த்திට தேපල පිළිබඳ කටයුතු ඇති වෙනවා. දපල බැදීම්ද அන්නේෙ ஒரு மக்காරයන් ඉදිරිපත්වීමද මෙකාල සිது වෙනවා. දපල පිළිබඳ ඔපපු ලිවීමද ඇති වෙනවා සමහර දපල කොට நැயான காலைයක් வனுவா ගவல் இடம் பிலிபந்து தந்தாவா கැතිவனவா சමාජேහි தமாட்ட பெரතිபுූ හොந்த நாமயா பிர්‍රசிீද්ධியත් பහத்துவட்டுணவா அப் சித்த வாசே கிரීමட்டத சிதுவணவா நித்தர கரதரு சித்தி சாமதானய நැතිவமது மக்காலே எතිவன ප්‍රத்திபாலයක් වணவா. භර්යාවකින් හෝ සාමියගේ නැත්තීමට සිදවෙේ. නර් කරනෙක් කියන සෑම කටයුත්තකින්ම සැකහිට කරුණු හේතුවෙයි. වෙහෙස ඇති දුරගමක් කෙදෙනවා. ඇතැම්බට භර්යාාවට හෝ මවපියන් කෙනෙකුට හෝ නැතිපයිලන්ට හෝ සාමි පුෘෂ්‍යයායට හෝ මාරක්ක නීමයි. නෑර්තහොත් සම්පූර්ණයෙන් ඇත්තීම නීමයි. මවපේ වැඩහිටියන්ගෙන් කරදර ඇතිවේ. වපාශ්ව ඥාතිීකුට මාරක සිදුවෙයි. වැඩට තිබූ දක්ෂකම නැතිවෙලා යනවා. කම්මැලිවෙනවා, ශරීරය වෙහෙසවා යම්මම් වැඩි කටයුතු කිරීමට සිදු වෙනවා. නමුත් ඒේ වැඩවලින් ප්‍රයෝජන ලබාගන්නේ යන්න අ යයි. රාහු මහදශා අන්තර්දශා ගත කරනයට තම කැමති ආකාරයට කම් සප සෙවීමට ඉඩ ලැබේ. වාස්සනාවන්ත සැපවත් කාලයක් වනවා. උත්ස වලට සභාගීවීමට ඉඩ ලැබෙනවා. සොරසතුරෝ කරතරයන් නැතිමවෙේ. ත්‍රීන් සමග ශ්‍රී ඇති වෙයි තමන්ට අවශ්‍ය බඩු බාහිර ආදිය මිලට ගැනීමට හා රැස් කර ගැනීමට ඉඩ ලැබයි මෙහිකරුවන් ලැබේ මේ කරුවන්දාවක් වැඩගැනීමටද ලැබයි. ඔබගේ අධ්‍යාපනය ගත්තට ඉගැනීම්බලින් පාල බසිනවා ධාරණ ශක්ති අඩුකරනවා විභාගවලට ශ්‍රභකාලයක් වෙන්නේ නැහැ රාහෝ මාධදශා අන්තර්දශා ගත කරනයට විභාගවලින් ජයලපෙනවා අධ්‍යාපනයේ නවහැ හැරෝම් ලක්ෂයක් ඇති කරනවා. බෝබන වසගත රෝග වැලඳන්නට ඉට ඇති වෙනවා ඇස්වල දත්තල පතුල්வල ආබාද සහපිත්කෝප කරවන රෝග වැලඳෙන්ට ඉතිබෙනවා ඉතින් ඔොබගේ ශුභ දවස් වන්නේ එරිතා අඟ හරුවාදා බ්‍රාස්පතිදා. ශුභවරණය වන්නේ රතුපාත ශුභ අංක වන්නේ අංක එක දෙක හර අංක පහ සහංක හත වනාතර ශුභ මානි්‍ය වන්නේ රතුමැනික් සහ කොරල් මානනි්‍යය දනු ක්නේ නුප නොබගේ ක්නධිපති කුරු සක්ෂේත්‍රව හතරවැන්නේද රවිපුද ලක්නේද ශනිසිකුරු දෙවැන්නේද සඳහා රාහෝ පස්වැන්නේද, குුජ හායවැන්නේද கේතු එක් ොස්වෙන්නේද ගෝජර කරමින් සිටියදී අரம்භගන මෙම වශ්‍යය, ඔබට මිශ්්‍රපල ගෙන දෙනු ලබන අවර්ශ්‍යයක් වෙනවා. එතින් ඔබගේ මිල්ල මුදල් ලතින් බඩාශ්භ වෙන්නේ නැහැ වියතම් අධික කරනවා ලැබීම අඩු වෙනවා. වර්ෂය මැදබාගයෙන් පසුව දනලාබ ලැබෙනවා. නයතුරු සාධිය පීවා ගැනීමට ඉඩ ලැබෙනවා. වළඳ ව්‍යපාරිකයන්ට මුදල් යොදවා ආරම්භ කරන ව්‍යපාරවලින් දනලාබ ලැබෙනවා. තමාගේ රැකිරක්ෂා වෙරඳ කටයුතු වල අගය වටිනාකම තත්ත්වය අඩුුවෙනවා. රැකිරක්ෂා කටයුතු ඩා පින්ද වැටීමට පවා හිඩ ඇති වෙනවා. වර්ශය මැද බාකෙන් පසු රකී රක්ෂා තනතුරවලින් මොසස් වෙනවා. ඔබගේ ග්‍රයජීවිතේ ගත්තට තමාට තැන් තැන්වල. ඇවිදීමට සිදු වෙනවා. ගමන් නිසා වේසවීමට සිද වෙනවා. ඇතැම්බට දරුවෙකෝ ශිෂය ගෙදරින් පැනයාමක්කෝ ඇත්තීමක් සිදුවේ හැකි. සිතේ දුක් ඇතිවීමට කරුණක් ගෙදේ. පවුලේ අයගෙන් නැති උද උපකාර අටුවීමක්කෝ පවුල අයගෙන් ඇතීමක් සිදුවේ. නිෙකරුණේ අරවල්බනට හසුවේ. ආශ්්‍රය කලය කෙනෙක් සමඟ බේදවීමට රියමයි සමහරිවිට ගෙදරින් පිටතැන්වලවාසේ කිරීමට පවා සිදුවේ. මේකාලේ තුළ බොහෝ දුරට ඉවසිරිමත්ක සිටීම ලුවන. හුරුයි නඩුහබවලට හසූනොත් පරාච්චයට පත්්වෙයි තම තත්ත්වය පහලට ඇත වෙටේ. මේකාලය විවාහය සඳහා එත්තරම් යහපත්වෙෙ නැහැ මේ කාලේ තුළ විවාහ සහකරුවන් සොයා ගැනීම කිවස ගැනමාදිය පසුකාලිනව රැවටීමක් බවට පත්තේ. ගෙවල් පිළිබඳවද පදිංචය පිබඳවද සැප පාසුවක් නොලබේ. නමුක් විශාල ගයක්තුරක් ලැබීමට යානවාහන ලැබීමට හේතුවේ. ගොඩනැකිලි වැඩක්ති ආරම්භ වෙනවා. වර්ශය මැදභාගේට පත්වීමත් සමඟ පෙරතිබූ කරදරකාරී තත්ත්ව ක්‍රමක්‍රමයන් මගහැරී යනවා. සිතේ සැනසීම තම තත්වය ස්තිරවීමට හෝ තත්තේ උසස්වීමට ඉඩ තිබේ. පෙරට වඩා ගරු සැල කිරි ලබෙ. කලින් තිබුණට වඩා රටේ තමාට පිඩිගැනීමක්ද ඇතිකරයි. උසස් ලෙස ජීවිතය ගෙන අමට ඉඩ ලැබේ. එසේම ගෙදර දුරවාසනාාව ඇතිකරයි. හිතවතුන් සමඟ දුරබැහැර වන්දනාගමන් යාාමට ඉඩ ලැබේ. එසඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ද පහස්සුවෙන් ලැබෙනවා දෙවුණුවට මඟ සැලසෙනවා පුෘෂයන්ට ප්‍රියකාරු ස්ට්‍රීන් සංග ආශ්‍රය හා ආදරබන්ධන ආදේ සම්බන්ධකම් පවත්තාන්නට ඉඩ ලැබෙනවා රස් සූදු ලොතරයාදයෙන් තිනුම් ලැබෙනවා අනුත්කෙන් උදා උපකාර ලැබෙන කාලයක් වනවා මෙත්‍ර සංගම් වැඩි දියුණු වනවා අඩත් මෙිතුරන් ලැබෙනවා ඔබගේ අධ්‍යාපනය ගත්තට අධ්‍යාපනය සඳහා තරමිකට අයාපත් කාලයක් වනවා. තමා ඉගෙනගත්දේ නිසා රටේ ප්‍රසිද්ධ වෙනවා. ආගමික පොත්පත් ඉගනීමට ඉඩලැබෙනවා. ඔදරාබාධයකට හේතු වෙනවා. තමාට හෝ තම පවුලෙක් කෙනෙකුට බෝවන පසංකතරෝගයක් වැලඳීමෙන් කරදරේකට පැමිණීමට ඉඩ ඇතිවේ. ලේ වැඩිකම් හෝ රත්පිට් ගතය මත්තුවී. ඉතින් ඔොබගේ ශුභදවස් වන්නේ එරිදා බදාදා සිකුරාදා සහ සලස්රාදා. ශුභ වන්නේ වන්නේ කහපැහැය ශුභාංක වන්නේ අංක තුන අංක පහා අංක හය සහංක අට වනාතර ශුභ මානික්‍ය වන්නේ පුෂ්පරාග මානික්‍යයි. මකර ලක්නය. மකර ලක්ටෙන් උපා ඔොබගේ ලක්නාධිපති සෙනස්සරූස් ක්ෂේත්‍ර බලයෙන් සිකුරු සමග ලක්නේද குුருතුවැන්නේද සඳූ හාරාහු හතරවැන්නේද. කොජ පස්වැන්නේද கේතු දසවන්නේද ලවිබුද ොළොස්වැන්නේද கோෝචර කරමින් සිටියදී අරභවන මෙම වර්ෂය ඔබට මිෂ්්‍රුපල ගෙන දෙෙනු ලබනවර්ෂයක් වනවා. தම ආதாயම අඩුවනබවින් நய ෘස්ද වැඩිවී හකි. වියද මදිකකරයි. දනහානයක් ඇතිවන කාලයක් பெண்ணුම් කරයි. இடකடு. கடம் தேப பிரළිவது විශේෂ லாබ ලබෙනවා விக்கන සඳහා மிලට ගண்ணாதேயின் லாබ ලබෙනවා ඔබගේ රැකී රක්ෂා හානිවී හැකි සමහරවිට பிரක්ෂාව නස්වීම හෝ විශ්්‍රාම ගැනීමට සිதுவනකාலයක් වෙයි ඔබගේ ්‍රජීවිතේ ගත්හිට සැනසුරුගේ අවුරුදු හතකඒ රෂ්ටකේ අග කොටසයි එසේ වද සැනසුරු තම මූල ත්‍රිකෝන රශ්ී වූ කොම්ඹේ ගමන් කරන නිසා ඔබට ඒ රෂ්ටක අපල ගෙන නොදේ සම පද ගෙනදීමට නීමයි. පදිංචය පිඩිබඳ දුෂ්කරකම් පැනනගේ. නමුත් උගත් අයගේ ඒවා විසදා ගැනීමට බහස උපදේශහා උපකාර ලැබෙනවා. දක්ෂ කර්මාන්තකරුවන්ගේ ද හගත් අයකේද ආශ්්‍රය හා හුන් නඟ වැඩකිරීමටද ඉඩ ලැබේ. තද කරදර ඇතිවූබිට ඒවායෙන් නිදහස්සීමට අනුන්ගෙන් උපකාරද ලැබේ. නඩුහබ පැටලිලි ඇතිවුුණත් අන්තිමේදී ඒවායෙන් නිදහසහා සැනසීම ලැබේ. යහ පොරුන්දුು ිල්සිම්බලට බැඳීමෙන් සැනසිල්ලක් ලැබීමට පුළුවන්. පූජ ස්ථානවලට වන්දනාදී ගමන්ඥයාමට ඉඩලැබේ. යහපත් කටයුතුබලට පැඳෙෙන්න්නට ඉඩලැබේ. සිතේ තිීන්දුවකට බැසීමට නොහැකි කරුණු ඇතිවෙ. තිබුණු ගෞරය හනිවේ, නැදායන්ගෙන් දුක්කරතර මතුවේ. කරගෙන කටයුතු පිඳවැටේ, බලාපොරොත්තු අතහස්සුන් මේ ගෙදර වාසය අපප්‍රියවෙේ. පිටේ යාමට සිතේ. ුණ ಡಿಸರ ගತ ಪ್ಾಣವත් ගತಯ නැතිವේ ගමන් මන්ದලින් කරදර ಅනතුරುದ ඇතිකරයි. ගොವතನ කරನයිගේ ಆදාಯ ಮಾಡು ಬೈ. ್ವටಿ මකට ඇසුවන්නට ඉඩ ඇතිවේ. මංමුලාවන කාලයක් බවින් ඉතා හොඳ සෙහිකල්පනාවෙන් හා පරිස්සමෙන් ක්‍රිය කරන්න ඕන. තමට අයත් යම්යම් ට්‍රෝබෙවන් වර්ග විනාශුවයි. මෙ කාලයේදී විවාහ සහකාරයන් සොයා ගැනීම අන්තිමේද රැවටීමකට හේතු වියහැකි. එබවින් විවාහ ගෙවිසුම් ආදරසිට විවාහ පොරන්දුවක් තිබුණනම් එය සමහරවිට කැඩිබිඳ යාමකට හෝ. පවා එඩ තිබේ. තදලෙස රාගාදී, අද හස්මතුවේ ඇතැම්බිට නිකරුණේින්දා ඇතිවීමද පවුලේ වාදබේදවලට නඩුහබ වලට හසවීමටද අසනීප වැලඳීමටද හදිසි්‍යයනතුරු වලට හේතුවෙයි. ඇතැම්මිට කිසිම වැඩක් නැතිදේගෙන දො සහනටත් සිදුවෙේ. මොරන්ඩුුවදහස් පහළවන කාලයක්ත වෙයි. අලුත්තලුත් බගකේම් පාරගැනීමට සිදවෙේ. ඉවසේමේ ශක්තියා අඩුුවේ. නොතේරුම්කමින් ෝ නොදෙනනුවත්කමින් ඇතිවන පාඩු හ කරතර මෙ අතරට වරින් වර ඇතිවේ. ඔබගේ අධ්‍යාපනය ගත්විට උස සිගැන්විම්බලට බැදෙන්න්නට අවස්ථාව ලබේ. අධ්‍යාපනික කටයුතුවල වෙනස්කම් ඇතිකරයි. ධහරණ ශක්ති අඩුවන බැවින් අධ්‍යාපන කටයුතු කෙරෙහි අධධි කලෙස උනන්ඩුවන කාලයක් වනවා මෞපය වැඩිහිටියකුට විශ්මිශ්ව රෝගයක් වන දෙන්නට හැත්තුවෙනවා. මේ කාලයේ ලේ වැඩිකම හෝ. රත්පිත ගතියද වැඩිුවේ. ශරීරයේ බරාඩු වෙයි අසනීපයක් වැයඳුනොත් සුවවීම ප්‍රමාධවේ. ශ්‍රීන්ටර් විශේෂයෙන් නිතර පීඩා දෙන අසනීප වැලඳන්නට පුළුවන්. ඔබගේ ශුභ දවස් වන්නේ අඟහරුවාදා බදාදා සිකුරවාදා සහ සෙනසුරාදා. ශුභවර්ණය වන්නේ නිල් පැහැය ශුභංකවන්නේ අංක හයල් අංක අට අඟනාමය සහ ශුභමනික්වන්නේ නිර්ල්මානිික්කයි. කුම්බ ලක්නය. උඹ ලටනේ නුපන් නොබගේ ලක්නාධිපති ශන්නේ ස්වක්ෂේත්‍රව සෙක්කුුණ සමඟ දොනොස්වැන්නේද, ගොරු සක්ෂේත්‍රුව දෙවැන්නේද සඳුහා රාහුත් තුන්වන්නේද குුජ හතරවන්නේද ගේතු නමගන්නේද. රවිබුද එකොස්වැන්නේද ගොජර කරමින් සිටියදී අරභවන මෙම වර්ෂය ඔබට එතරම් ශුභඵල ගෙන දෙනු ලබනවර්ෂයක් නම් නොවයි. වර්ශයමුල් කේති ධනේ ලැබීම තැන්පත් අනය වැඩිදියුණු කර ගැනීමට හිතා මත්ෘුභවෙයි. නමුත් වර්ෂය මැදපාගේටයක්ම පෙරතිබූ ලාබ ලැබීම එක්කති ක්‍රම ක්‍රමයෙන් අඩු වෙන්නට පටන් ගන්නවා. අධික වියදම්ද ඇති කරනව සමහර විට නයවීමට පවා සිදු වෙනවා. රැගේ රක්ෂා නැතිවීමක් හෝ තැනතුරවලින් පහළ වැටීමකටද සිදුවේ. සමහරවිට රැක අස්ථානපවා මාර්වීම සිදවෙේ. ඉතින් ඔබක ගෘහජිවිතය ගත්හිට, දුරබැහැර පලත්තරට යාමට සිදුවේ. සමහරවිට ඒ පළත්තල පදිංචිර හෝ වැඩකඩයුතුවලට බැඳීමට සිදුවේ. පූජස්ථාන වලට වන්දනාදී ගමන්්‍යාමට ඉඩ ලැබේ. ශුද්ධ හදහස් කලායන කාලයක් වනවා. වයිසින් වැඩි අලුත් පවැඩිහිටෙකුගේ ආශ්‍ර ඇතිවෙනවා. විශෂෙන් මේ කාලය තුළදී සමාජ සේවකයන්ந்த ගුருුවරුන්ண்டு පූජකයන්ந்த තමාගෙන අனுගම්පාවෙන් තමාගේ දියුණුව ෝදෙසා කටයුතු කරනවා. සහෞදුර පක්ෂයේ තම සිත්්‍යවුල් ඔපදවන කටයුතු ඇතිවෙනවා. එසේම අසල්ලසියන්ෙන්ந்த මස්සිலாවරුන්ගந்த තමාගේ විපත්තට තමාට කරදරයක් හේතුවන. කටයුතු ඇතිවෙනවා. ඔවුන්ගෙන් එසේ කරදරයක් සිදු නොවනද, අන්නේ ආශ්්‍රය කරන්නන්ගේ හෝ හෙරි හැර ඇතිවෙනවා. ගොවිතන් කරනයිගේ නම් ඒයට අවශ්‍ය උපකරන ඇතිකමද එයි නාදාහමආඩුවීමද පෙන්නුම් කරනවා. පවුලේ කෙනෙකුට විපතිදායිකයි. ගමන්බිමන්් යමයිතී අනතුරු ඇතිවේ හැකි බවින් ඒ පිළිබඳබ විශේෂයෙන් කල්පනාකාරය වෙන්න ඕන. පවුලේ හෝ ළඟම ස්ත්‍රීපක්ෂය කෙනෙකුට අපලදායක කාලයක් පනවා. මේකාලේ තුළ? වායාාවටද තරමක් කපලගෙනදේ. නෙතර කනගාඩු ගායික ගතියක් ඇතිවේ. සංකාගතියකින් මලානිකලෙස කල් ගෙවයි. දේවල් නොතේරුම් කමින් හෝ නැදනුවක් කමින් ඇතිවන පාඩු හා කරදර මේ අතර බරින් වර ඇතිවේ. පෙනට දහමට තිබු කැමැත්ත තරමක් අඩු වෙලායයි. තමා අතින් නිතර අනුන්ට හිංසාදායික වැඩකරෙනවා. ආවිතවලින් කැපුුම් කෙටු මඇැතිවෙනවා. තමා ඇතිකරන තිරිසන් සතුන්ගේ විනාශය හෝ නැතිවීමද සිදුවෙයි නිතර නිතර නපුරු සහිත දුක්පර සිහින පෙනෙන බැවින් සිත දැම්පත් කරගත යුතු කාලවකවනුවක් වෙයි. ඔබගේ අධ්‍යාපන කටයුතු සඳහා කලින් ටෙබෝ බාධක ධර්ම කඩුවෙලා යනවා. අලුතින් නිගැනීමට උත්සාහ කළේුතු කාලයක් වනවා. ශරීර සෞකේට යහපත් වෙන්නේෙ නැහැ. අස්ථයාමා රෝ ස්නායිු වසනීප සෑදීමට ඉඩ ඇතිවේ. හර්ද්‍යබාද වාතබාද ඇති අයට එත්තුළින් වෙනත් රෝගපවා මතුවන්නට පුළුවන්. ස්්‍රීපක්ෂය අයියට විශේෂෙන් නතර පීඩා දෙන අසනීම්ප සාධන්නට පුළුවන්. ඔබගේ ශුභදවස්වන්නේ අඟහරවාදා බ්‍රහස්පදිදා සිකුරාදා සහසලස්රාදා. ශුභවරණවන්නේ රතුසානිල් පැහැය ශුභංකවන්නේ අංකතුන අංක අටසාංක නමය වනාතර ශුභමැනික් වන්නේ காකනිල මානිக்கයි.මීන ලක්නේ නුපන් ඔබගේ ලක්නාධිපති ගුරු සක්ෂේෂත්‍ර බලයෙන්, ලක්නேது සඳහා ராහු දෙவන්නේද குජතුන්வන්නේத கேතු அட்டவන්නේது ரவி புது දசவන්නේද ශண்டிහාසිக்குුරු එකலස්வන්නේද கோෝஜர කරමன் සිටියදී அரம்ம்புவன මෙමවර්ෂය ඔබට එතரம்ම් මෙහපත් නොවනු ඇත. தனுலாப நැතිபே முதල් அத்தின் கருதර ඇතිவை. நிக்கරුණே ධனே හානිவே தමற்கே தனே அனுுන්மிසින් පැහரගனுු ලபයි அனுுண்டதுன் முதல், ආදිය අපසුනලැබේ ආදායම අවහිරවෙයි. වියදම් අධිකවේ ඉතින් ඔබගේ රැකේරක්ෂා ගත්තිට වර්ශය මැදබාගේදී රැකේරක්ෂා සඳහා යහපත්වුණත් කල්ගත විමත් සමගම රැකයා කටයුතුවලට බාධ හා කරදර ඇතිකරයි. රැකයන් සඳහා දුරබැහැර පළත්වලට යාමට පවාසිදුවේ. රැකියාවේ තමාට පෙරතිබූ ගබ්රේ හා සැලකිලි අඩුවේ. ඔබගේ ක්‍රෝජීබිතය ගත්හිට නොයෙක් වැදගැම්මකට නැති දෙයක් ආරවුලක් ඇතිකර ගනේ. අවුල් වියවුල් බලට හසුවේ තුරදිග නොබලා ඉක්මන්කමින් කරන කතාවෙන් ආරවුල් මතුවේ සමගෙන් සිටි පවුලක් ෝ කෙනෙක් විරුද්ධවෙයි. ඔවුන් තමා සමග ආශ්්‍රය අඩුවීම හෝ ඇත්වීමක් ඇතිකරයි. තද ලෙස කේන්තිය ඇතිකරන කාලයක් වනවා කෑමබීමඉතා අමාරුවෙන් කරගත යුතුවේ. තිබන දේව්ුවත් ක්‍රමාණකූලව කරගැනීමට ඉඩක් පාසුකොම් නොසලසේ තරමක දුක්කලදර සහිත කාලයක් වනවා ශරීරවේස ඇතිකරන ගමන් නිතර පාහේ හෝදිනපතාම ඇතිවේ. නොතේරුම්කමෙන් කරන්නාාවූ වැඩවලින් නියම පිළිවෙලකට කරගැනීමට ඉඩ පාසුකම් හෝ ආධාරකරුවන් නැතියමනිසාද පාඩුහා අවහිරකම් ඇතිවේ. සැප පාසුකම් නැතිකාලයක් වෙයි පහත් හෝ අසරණයිකෙන් ්‍රවටෙන්න්නට සිදුවේ ස්ත්‍රී ආශ්්‍රේද ඇතිවේ. එහෙත් ඒ ටික කලකින් නැතිවේයයි. හැතවත්ඥාතයකුට හෝ හිතවතකුට අපලයි. චෝදනාවලට ද හසුවේ. ගර්බනී මාතාවන්ට මෙම කාලය තරමක් අපල කෙනදෙන කාලයක් පමින් ඉතා මත් ප්‍රවේශම් වෙන්න ඕන. තම භාර්ාවට හෝ සාමි පූර්ෂ්‍යයාට අස්සනීප සෑදීමටද දූදරුවන්ට විපත්තිකරදර ඇත්තිවීමම්ද සිදවෙයි. තෙරිසන් සතුන්ගෙන් පවා පීඩා ඇතිකරයි. ගිතැන් කරන අට කාලකුණිය විෂවීමෙන්ந்த. නිසි විදියට පරිපාලනයක් කරගැනීමට සුදසු අය නැතිවීමෙන්ද සොර සතුරන් கடடாබින්ந்த දැමීමෙන්ந்த. அலாභහානි பாාடு විඳන්නට සිදුවෙ. නயමුදල් ගෙවාගැනීමට අපහසු තත්ත්යක් බවින් මේකාலேති முදල් පරිපාලනය කල්පනාකාී ලෙස කළමනා කරණය කරකතයුතු වෙනවා. භාර්ාවකි හෝස් සාමි පුෘෂයාගේ ඥාතිකුගෙන් ආරවழ்දමතුව. තමගෙනනර්කාරංචි ඇතිවීමද නිදාා ඇතිවීමද සිදුවේ. උසසයිගෙන් හිංසාපීට ඇතිවීමද නිෂ්ඵල ගමන්ද සො බලපුරතු கடවම්ද කරගෙන කටවුතු වෙනස්වීම්ද අයුතුවලින් තුවල සිදුවම්මාදීද අපලදායික කාලයක් වෙ. ඔබගේ අධ්‍යාපනේ ගත්තිට මේ කාලය තුළ විභාගවලින් අසමත්த்தීම හා පරාජයවීමට ඉට තිබෙන බැවින් ඒගැන තද උත්සාහකින් හා උනන්ந்துුවකින් ක්‍රියාකරන්නට ඕන. ශරීර සනීපය දුර්ුවල කරයි. සමහරවිට තද්ද බලා සනීපයක් සඇදිී ලොකෝට ප්‍රතිකාර කිරීමට සිදුවෙයි. දක්තල අබද ඇතිකරයි, ස්නාය වස්සනීප අංශුපාගරෝගා දිය ඇතිකරයි. ඔබගේ ශුබ දවස්වන්නේ අගහරුවාද බ්‍රහස්පතින්දා. ශුභ වන්නවන්නේ ප්‍රතුසා කහපැහැය. ශුභ අංක වන්නේ අංකතුන සංක නමය ශුභමැනික්වන්නේ පුෂ්පරාග සහ වෛරෝඩි මානිික්‍යය.